රයිට්. එතකොට අපේ විභාගේ ඔයාලට අර ඔයගොල්ලන්ගේ පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ලියන ප්‍රශ්නේ ගත්තොත්. ලියන පේපර් එකේ මෙන්න මේ කොටස තමයි පුතේ විභාගෙත් අහන්නේ. එතකොට විභාගේ 7 වෙනි ප්‍රශ්නේ විදියට අහන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න කියනවා. ඒ වගේම ලාභ හෝ අලාභ ප්‍රකාශනයත් හදන්න කියනවා. ඔයාලා ලාභ හෝ අලාභ ප්‍රකාශනය හැදුවොත් ඒකට ලකුණු 4ක් දෙනවා වෙනම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරියට හැදුවොත් ඒකට වෙනම ලකුණු 4ක් දෙනවා. එතකොට ඔයාලට පේනවනේ ලියන පේපර් එකේ ලකුණු 8ක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නය හරියට හැදුවොත්. හරියට හදනවා කියලා මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඕගොල්ලෝ ඔය ටියුට් එකේ ප්‍රශ්න 8ම පෙරලලා බලන්න ඕන නම් ප්‍රශ්න 8ම එක විදිය නේද කියලා. ශේෂ පිරික්සුමක් තියෙනවා. මෙන්න මේ වගේ තොරතුරු ටිකක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න දෙක අහනවා. ඔච්චරයි තියෙන්නේ. දැන් අපි මේ ගාන හදනකොට අපි දැනගන්න ඕනේ විභාගේ කොයි විදියටද මේ ප්‍රශ්නේ එන්නේ කියලා. දැන් මම කිව්වා ලියන පේපර් එකේ නම් ලකුණු 8ක් එනවා. ඒ වගේම ඉරිගහන පේපර් එකේ පුතේ ප්‍රශ්න අංක 35 ඉඳන් ප්‍රශ්න අංක 40 වෙනකන් ප්‍රශ්න 6ක් අහනවා මෙන්න මේ කොටසින්. ඒ කියන්නේ ලාභෝ අලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි ආශ්‍රයෙන් 35 වෙනි ප්‍රශ්නේ ඉඳන් 40 වෙනි ප්‍රශ්නේ වෙනකන් අහනවා. එතකොට ඔයාලට පේනව නේද ඕනම ළමයෙක් ඒ එකක් ගන්න නම් අනිවාර්යෙන්ම මේ පාඩම දැනගෙන ඉන්නම ඕනේ. ඊට අමතරව හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් 32 වෙනි ප්‍රශ්නේ 33 වෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම MCQ paper එකේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ එක්ක බොල් ණය ගැලපිල්ලක් එහෙම නැත්නම් ෂය ගැලපීමක් එහෙම නැත්නම් ඔය උපචිත වියදම් ගැලපීමක්. ඒ හින්දා අපි මේ පාඩම හරියටම ඉගෙන ගත්තොත් විභාගයේ සම්පූර්ණ ලකුණු වලින් ලකුණු 20ක් විතර ගන්න පුළුවන් මේ ප්‍රශ්نين විතරයි. මොකද ඔයාලා දන්නවා ලියන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයත් අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකටත් තියෙනවා මේ පාඩමෙන් ප්‍රශ්න කිහිපයක්. ඒ හින්දා ආසන්න වශයෙන් ලකුණු 15ත් 20ත් අතර ප්‍රමාණයක් මේ පාඩමෙන් විතරක් ගන්න පුළුවන්. රයිට්. එහෙමනම් ඔන්න මම මේ පාඩම ඉගෙන ගන්න කී වැදගත්කම කිව්වා. මේ පාඩමේ 180ක් විතර අපි දැන් ඉගෙනගෙන ඉවරයි. නේද? අපිට දැන් තියෙන්නේ පුතේ අපි වෙන වෙනම ඉගෙනගත්තු කාරණා දෙකක් එකට එකතු කරලා ගාන හදන්න. අපි මුලින්ම ඉගෙන ගත්තා ලාභෝ අලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හදන්න වෙනම. ඊළඟට අපි ඉගෙන ගත්තා ගැලපුම් සටහන් කියලා තවත් පාඩමක්. දැන් අපි මෙතනදි කරන්නේ ඔය පාඩම් දෙකම එකතු කරලා එකපාරින් මේ ගාන හදන්න ඉගෙන ගන්න එක. රයිට්. අපි එහෙමනම් මේ ගාන හදන්න යමු. ගාන හදන්න යනකොට දැන් ඔයාලට විනාඩි 5ක් විතර අරගෙන පොඩි වැඩක් කරන්න ඕනි. විභාගෙ දින මේ වැඩේ කරන්නේ පුතේ ඔයගලන්ට උත්තර ලියන්න පොත දෙනවන්නේ. අන්නේ පොත දීපු වෙලාවෙම දැන් අපි මේ කරගන්න යන වැඩේ කරන්න ඕනි. පේපර් එක අතට හම්බ වෙලා නොතියෙන්න පුළුවන්. හැබැයි උත්තර ලියන පොත අපිට හම්බුන ගමන් අපි මෙන්න මේ ආකෘති දෙක රූල් කරගන්න ඕනේ. දැන් අපිට කියනවනේ ලාභෝ අලාභ ප්‍රකාශනයත් හදන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් හදන්න. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? පළවෙනියටම ලාභෝ අලාභ ප්‍රකාශනයක් රූල් කරගන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් රූල් කරගන්න ඕනේ. ඒ රූල් කරගන්නකොට හොඳට මතක තියාගන්න පුතේ අපි සාමාන්‍යයෙන් රූල් කරගන්නේ පොත දිගෑරියාම අපිට පේනව නේද පිටු දෙකක් එකට. අන්න ඒ පිටු දෙකේ තමයි ආකෘති දෙක රූල් කරගන්නේ. එහෙම නැතුව එකම කොලේ දෙපැත්තේ ආකෘති දෙක රූල් කරගන්න එපා. ඇයි ඒ එහෙම කියන්නේ? එතකොට ඔගොල්ලෝ එකම කොලේ දෙපැත්තේ නම් ආකෘති දෙක රූල් කරගෙන තියෙන්නේ එක ආකෘතියක ගිහිල්ලා ලියලා පිටුව අනිත් පැත්ත හරවලා ඕනේ අනිත් ආකෘතිය ලියන්න නේද? ඒ නිසා වෙලාවත් අපිට ඉතාමත් වැදගත් මේ පාඩමේදී
ඕගොල්ලෝ විභාගෙදි දැනුත් අනිවාර්යෙන්ම මේ ආකෘති දෙක රූල් කරගන්නකොට අපිට අර පොත දිගෑරියාම එකට පේන්නේ පිටු දෙක අන්න ඒ විදිහට පිටු දෙක තෝරගන්න මම පෙන්නන්නම් ඒක ගන්න විදිහ මම ඔයාලට පොඩ්ඩක් මේක පෙන්නන්නම් කොයි විදිහටද පොත තියෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ ළඟ මේක ඩබල් වෙන්නේ නැහැ දිගට දිගට පොඩි වීමක් විතරයි වෙන්නේ මෙන්න මෙහෙම මම ඇඳලා පෙන්නන්නම් පොත දිගෑරියාම එක පිටුවක් මේ විදිහට තියෙන්න ඕනේ අනිත් පිටුව මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ හරි එතකොට මොකද කරන්නේ මේ පිටුවේ අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනීය ආකෘතිය ගහනවා මෙහෙම අනිත් පැත්තේ පිටුවේ දැන් මේ පොත දිගෑරලානේ තියෙන්නේ මේ පැත්තේ පිටුවේ මූල්‍ය தত্ত্ব ප්‍රකාශය රූල් කරනවා ඔන්න ඔය විදිහට තමයි පුතේ පොතේ පිටු දෙක පාවිච්චි කරන්න ඕනේ හරිනේ ආ එහෙමනම් ඔයාලා දැන් කරන්න ඕනේ මම මෙන්න මේ රූල් කරලා තියෙන විදිහට දැන් බලන්න මේ මමත් රූල් කරලා තිනවනේ මම මේ රූල් කරලා තියෙන විදිහට ඔයාලත් ලාභ හෝ අලාභ ප්‍රකාශනයකුයි මූල්‍ය தত্ত্ব ප්‍රකාශයකුයි මේ විදිහට රූල් කරගන්න දැන් රූල් කරගන්නකොට අලුත් දේවල් ඕගොල්ලන්ට මතක් වෙයි මොනවද මේ මතක් වෙන්නේ ඔයාලට මතක් වෙන්න ඕනේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ රූල් කරනකොට ඉහලින්ම පේලි තුනක් ඉඳ තියන්න ඕනේ ඊට පස්සේ රූල් අපි දන්නවනේ තීරු තුනකට තමයි රූල් කරන්නේ විකුණුම් වල ඉඳගෙන කෙලින්ම වෙනත් ආදායම් වෙනකම්ම ලියාගෙන ඉන්න ඕනේ නේද ආ මෙන්න මේ විදියට පුතේ ලාභ හෝ අලාභ ප්‍රකාශයකුයි මූල්‍ය தত্ত্ব ප්‍රකාශයකුයි ටග් ගාලා රූල් කරගන්න බලන්න ඕගොල්ලන්ගේ ලියන පොතේ එක දරුවෙක් අහනවා දැන් පොතේ එක පිටුවක් ඉතුරු වෙලා තිබ්බොත් මොකද කරන්න කියලා ඒ පිටුව තනීරකින් කපලා දාලා අපිට ඕන විදියට පොත හදාගන්න ඕනේ හොඳේ විභාගෙදී හැමතිස්සෙම මේ දෙක රූල් කරනකොට පොත දිගෑරියාම පේන පිටු දෙකේ විදියට රූල් කරන්න ඕනේ. එතකොට පොත දිගෑරලා තියෙද්දි එක පැත්තකින් අපිට ලාභ වලා ප්‍රකාශනයේ පේනවා අනිත් පිටුවේ මූල්‍ය தত্ত্ব ප්‍රකාශයේ පේනවා. රයිට්. බලමු දැන් වෙලාව 3:13යි. ඕගොල්ලන්ට මේ ආකෘති දෙක රූල් කරන්න කොච්චර වෙලාවක් යයිද? ලාභ හෝ අලාභ ප්‍රකාශයේ රූල් කරන්න ඕනේ. ඒ වගේම මූල්‍ය தত্ত্ব ප්‍රකාශයේ රූල් කරන්නත් ඕනේ. දැන් මම ඔයගලන්ට මේක දෙකම එකපාර පෙන්වන්න බෑ. ඒ නිසා මම මේ විදිහට පෙන්වන්නම්. මේ ලාභ හෝ අලාභ ප්‍රකාශයයි මූල්‍ය தত্ত্ব ප්‍රකාශයයි අවශ්‍යම කාරණා ටික විතරක් ලියලා තමයි අපි මේ ආකෘතිය ලියාගන්නේ. ආතරි ඕනනම් මේක බලතෑගි මම ස්ක්‍රීන් එක තව ෂුට් අප් පොඩි කරන්නම්. දැන් ඔයාලට පේනවා लाभ अलाभ प्रकाशन संपूर्ण आकृति उड़ीम रूलतुनाब विकुनु अड़कला विकुनु पिरीवय आरंभक गेनुनेवरूल किडदिब विकिनीमट इदिरीपत्कल भाण्डवल पिरीवय अड़कला अवसंत विकुनु पिरीवय मेन मेतन पुटिया पुड़ी विनसरा मेतन विकुनु पिरीवय लिया ලියන්න එපා එතන විකුණුම් පිරිවැය මේක අපි කෙලින්ම කපලා දානවා එතකොට මෙතෙන්ට රූලක් ලියවෙන්නේ නැහැ හොඳේ මේක කපලා දානවා මම ඒක කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා හොඳේ විකුණුම් පිරිවැය කියන රූල එපා right ඔන්න එහෙමනම් මම ඒ රූල අයින් කරලා දානවා හොඳේ විකුණුම් පිරිවැය කියන තීරුවක් නැහැ. එතකොට සම්පූර්ණයෙන් ඒ රූල මං මකලාදා. බලන්න. අඩුකලා අවසාන තොගය, දල ලාභය, එකතු කළා වෙනත් ආදායම්. ඊළඟට වෙනත් ආදායම් වලට බලන්න මං රූල් තුනක් ඉඳ තිබ්බා. ඊට පස්සේ ලිව්වා අඩුකලා වියදම්. වියදම් වර්ග 4 ලිව්වා. ඒ ලියනකොට මේ අපි ඉඳ තියපු විදිය නේද? මං කිව්වා විභාගෙට නම්
බෙදා හැරීම් වලට 4යි පරිපාලන වලට 5යි මේවට 1 2 ගාණ විතර තියන්න කියලා. මම බෙදා හැරීමේ වියදම් වලට තව එක රූලක් තියෙනවා. පරිපාලන වියදම් වලටත් තව එක රූලක් තියෙනවා. හරි. එච්චර ඉන්නේ නැහැ. නමුත් අපි ඉඳ තියාගන්න. එම්මන් ඔයාලට පෙන්වන්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මේ සෝරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අඩංගු විය යුතු අත්‍යවශ්‍යම කරුණු ටික ඉහලින්ම අපි රූල් තුනක් ඉඳ තියෙනවා ඊට පස්සේ වත්කම් පැත්ත මුලින් ඉවර කරනවා නේද මේ වත්කම් පැත්ත ජංගම නොවන වත්කම් විස්තරේ ලිව්වා ජංගම වත්කම් මුල් වත්කම් ඉතින් බලන්න ඉතුරු ඔක්කොම හිස් තැන් लेने मेडिक में विधि ने मलिया में वैना में बैंकु नाया नाया ही मियोगी ने का अत्यावश्य ने नमूद मांगे का लिया लती बे विनमो का कातीन तने में ओये देखा अनिवार्य तीन वगान कर में मेवा कटपाड़ में टा इन्नो ने देंगे अभी गाना पहलवा की तरह करना में के टा दालव तो र मेवा अनिवार्य कटपाड़ अंग ओणी ඒ කරන්න ඕනේ වෙනස්කම් ටික තමයි පුතේ මෙන්න මේ අමතර තොරතුරු කියලා දීලා තියෙන්නේ. එහෙමනම් අපි මූල්‍ය තත් ප්‍රකාශයේ සහ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ තොරතුරු ගිහිල්ලා ලියන්න කලින් මේ තොරතුරු ටික මේ අගයන් ටික වෙනස් කරලා ඉන්න ඕනේ. හැම අගයක්ම වෙනස් වෙන්නේ නැහැ. මෙතන කාරණා හතරක් තියෙනවා නෙමෙයි. මෙන්න මේ කාරණා හතර වෙනස් කරලා ඉන්න ඕනේ. රයිට්. මෙන්න මේ කාරණා වෙනස් කරන එකට තමයි පුතේ අපි කියන්නේ ගැලපුම් සටහන් කරනවා කියලා. අපි කියනවා මේක සිංහලෙන් සරලව ගැලපුම් කරනවා කියලා. රයිට්. දැන් අපි බලමු පළවෙනි ගැලපුම් සටහන. බලන්න මේක කියන දේ. ඒ අදාළ වර්ෂයේ 12යි 31 දිනට ඉතුරු වෙලා තියෙන වලු තොගයක් 50000ක. අන්න බලන්න. රුපියල් 50000ක තොගයක් ඉතුරු වෙලා දැන් අපිට ඒ කියපු ගමන් මතක් වෙන්න ඕනි මොකද්ද අවසන් තොගය නැත්නම් අපි කියනවා ඉතිරි තොගය 50000ක් තියෙනවා කියලා ඉතිරි තොගය 50000යි මේකටම අපි කියන්නේ අවසන් තොගය කියලා දැන් මේ අමතර තොරතුරු වල සටහන් වෙලා තියෙන කරුණු අනිවාර්යෙන්ම පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ලියවෙන්නත් ඕනේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ලියවෙන්නත් ඕනේ මෙන්න මේ අමතර තොරතුරු කියලා යම් කිසි හෝ තොරතුරක් තියෙනවා නම් මතක තියාගන්න මේකට අදාළ වටිනාකමක් අර ආකෘති දෙකේම ලියවෙන්න ඕනේ මේ මොකක් හරි තොරතුරුකට අදාළ කොටසක් ඒ ආකෘති දෙකේම ලිව්වේ නැත්නම් අපේ ගාන අනිවාර්යෙන් වැරදි ඒක හොඳට මතක තියාගන්න මේ අමතර තොරතුරු ඕනම එකක් ආකෘති දෙකේම ලියවෙනවා කොහොම හරි. රයිට්. එහෙමනම් අපිට බලන්න ඕනේ මේ අවසාන තොගය ලාභ හෝ අලාභ ප්‍රකාශයේ මූල තත්ත්ව ප්‍රකාශයේ දෙකේම ලියවෙන්න ඕන. දැන් අපි බලමු අවසාන තොගය කියන්නේ මොකද්ද? අවසාන තොගය කියන්නේ ධාති පහේ අවසාන තොගය කියන්නේ ගිණුම් වර්ග පහෙන් මොකද්ද? වත්කමක් නේද? ජංගම වත්කමක්. එහෙනම් අනිවාර්යෙන් මේ අවසාන තොගය කියන ජංගම වත්කම
මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ලියවෙන්නම ඕනේ. ඒක අනිවාර්යයි. මෙන්න මේ විදියට පුතේ අපිට කියන්න පුළුවන් අවසාන තොගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් ගොඩේ ලියවිය යුතුයි කියලා. හරි නේද? දැන් මම මෙතන මේ ලියලා පෙන්නුවේ මොන ආකෘතියේ මොන මාත්‍රිකාව යටතේද ලියවෙන්නේ කියලා. හරිනේ? දැන් ඔයාලත් මෙතන ඔයගොල්ලන්ගේ නෝට් ටියුට් එකේම මේ අවසාන තොගය කියන තැන මෙහෙම පොඩියට මෙහෙම මේක දෙකට බෙදලා වගේ ඔන්න ඔය විදියට, ඒ කියන්නේ මේක ස්ථාන දෙකක ලියවෙනවා කියලා පේන්න. මේ විදියට පොඩ්ඩක් ඉරිකැලක් ගහලා ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් විදියට ලියවෙනවා. ඊළඟට තව මොකද්ද? තව දෙයක් තියෙනවා. ඕගොල්ලෝ නිකන් බලන්න ලාභෝ වලාභ ප්‍රකාශනය. ඒකේ උඩ ඉඳන් කියවන් එද්දි ඒකේ කෙලින්ම ලියනව නේද? අවසාන තොගය කියලා කෙලින්ම ලියලව නේද තැනක? නේද? අපේ ලාභෝ වලාභ ප්‍රකාශනය අපි විකුණුම් වල ඉඳන් පහලට කියෝගෙන ආවොත් ඔයාලට පෙනෙයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා කෙලින්ම අඩු කළා අවසාන තොගය කියලා. එහෙනම් එතනත් ලියන්න ඕනේ අනිවාර්යයෙන්. අන්න ඒ නිසා අපි කියනවා පුතේ මේ අවසාන තොගයට අදාළ ගැළපිලි සටහන මේ ආකෘති දෙකේම ලියවෙනවා. ඒ ලියවෙන තැන් දෙක හොඳට කටපාඩමේ තියාගන්න ඕනේ අපි. ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ලියවෙනවා. මේ තියෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ලියවෙන්නේ කොහෙද කියන එක. කෙලින්ම අවසාන තොගය කියන තැනම ලියවෙන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ ලියවෙන. ඒ තේ විදිහට මෙන්න මේ තොගේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහෙම දෙකට බෙදලා කොටුවක් ගහන්න ඕනේ නැහැ. හොඳේ මම මේ කොටුවක් ගහලා තිබ්බේ ඒක ඔයගොල්ලන්ට හොඳට පේන්න. දෙකට බෙදලා ලියන්න කොහේද කොහොමද ලියවෙන්නේ කිය. රයිට්. දැන් ඉතින් අපි ඒක අඳුනගත්තානේ කොහෙද ලියවෙන්න ඕනේ කියලා. එහෙමනම් දැන් අපි ඒ තැන් වලට ගිහිල්ලා ඒ තැන් වල මේක ලියමු. රයිට්. දැන් ගන්න ඕගොල්ලන්ගේ ආකෘතිය ආකෘති අරගෙන දැන් අපි ලියමු ඒකේ අදාළ තැන්වල. අපි මුලින්ම යමු ලාභෝ වලාභ ප්‍රකාශයට. ඔගලන්ගේ ලාභෝ වලාභ ප්‍රකාශය ගන්න ඒකේ බලන්න අවසාන තොගය තියෙන තැන. හැබැයි මතක තියාගන්න අවසාන තොගය මොකක් කරන්න කියලාද තියෙන්නේ? අවසාන තොගය තියෙන්නේ අඩු කරන්න කියලා. මම මේක ටිකක් ලොකු කරන්නම් පුතේ. අවසාන තොගය තියෙන්නේ අඩු කරන්න කියලා. අපි දන්නවා අඩු කරන්න තියෙන ඕනම දෙයක් ලියන්නේ වරහන් ඇතුලේ. අපි දන්නවා ලියන්නේ දෙවනි පේළියේ නේද? රයිට්. මෙන්න මම අවසාන තොගය ඇතුළත් කරා වරහන් තුල. රයිට්. ඔන්න අපි එහෙමනම් දැන් අවසාන තොගයට අදාළ තොරතුරු එක තැනක ලිව්වා. නේද? ලාභ වලා ප්‍රකාශනයේ ලිව්වා. දැන් අපි යමු එමනයි එක අනිත් ආකෘතියත් ලියන්න තියෙනවනේ. අවසාන තොගය කියලාම තමයි ලියන්න තියෙන්නේ. එහෙනම් මම මෙතනින් අවසාන තොගය කියන එකත් බැලුවා. මෙන්න මම ආවා ලාභ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ඒකේ ජංගම වත්කම් යටතේ අන්න දැන් මම ලියනවා අවසාන තොගය. අපි දන්නවා ඒකෙත් පළවෙනි තීරුවේ නෙමෙයි ලියන්නේ දෙවෙනි තීරුවේ. මේ විදියට 50000ක් ලිව්වා. මං හිතනවා දැන් ඔයාලා ලියලා ඇති කියලා. දැන් ඕගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන්ට ලකුණු කීයක් ලැබුණාද මේ වැඩේ කරලා ඉවරුණා. ඔයාලා මතක තියාගන්න ඔයාලා ලියන මේ හැම එකකටම ලකුණු භාගය ගානේ දෙනවා. ඔයාලා මෙතන අවසාන තොගය කියලා ලියලා තිබුණොත් ඒකට ලකුණු භාගයයි. ඔයගොල්ලෝ ලාභ වලා ප්‍රකාශනයේ මේක වරහන් තුල මේ අවසාන තොගයේ වටිනාකම ලියලා තිබ්බොත් එතෙන්ට ලකුණු භාගයයි. දැනට මොගලන්ට ලකුණක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තව ලකුණක් හම්බ වෙනවා තව පොඩි දෙයක් කරොත්. මොකද්ද? ඔයාලා මේ ආකෘතියේ නමගම විස්තරේ ලිව්වද? ඒක ලිව්වා නම් මෙතන ලිව්වොත් මෙතෙන්ට ලකුණු භාගයක් හම්බ වෙනවා. දැන් මගේ සටහනේ නම් පොඩි වැරද්දක් තියෙනවා.
මොකද්ද වැරද්ද? මේ ව්‍යාපාරේ නම දාලා නැහැ ඉතින්ට. මම මේකේ නම ඇතුළත් කරන්න ඕනි. අරුණෝදය ව්‍යාපාරි. මෙන්න මෙහෙම ලිව්වොත් ඒකට මට ලකුණු භාගයක් ලැබෙනවා. ඔයාලත් මේක ලියලද බලන්න. මේක ලියලා තිබුණොත් ලකුණු භාගයයි. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඇවිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ විස්තරේ ලියලා තිබුණොත් එතෙන්ට තව ලකුණු භාගයයි. දැන් බලන්න ඕගොල්ලන්ට ලකුණු කීයක් හම්බ වෙලා ඉවරද කියලා. ලකුණු දෙකක් දැනටම හම්බ වෙලා ඉවරයි. එතකොට බලන්න මේ ලකුණු ගන්න අමාරුද කියලා. දැන් එහෙමනම් අපි ගානේ ඊළඟ තොරතුරට යමු. ගානේ ඊළඟ තොරතුරු ඔයගලගේ ටියුට් එකේ තියෙනවා, ඒකෙන් බලන්න. දෙවනි තොරතුරේ කියනවා බොල් ණය ලෙස රුපියල් 1000ක් කපා හරිනවා. කපා හරිනවා කියන්නේ ඒක අඩු කරලා දාන්න කියන එක. බොල් ණය විදියට 1000ක් කපන්නලු. දැන් අන්න අපිට මතක් කරගන්න ඕනේ පුතේ බොල් ණය වල දිත්ව සටහන. බොල් ණය වල දිත්ව සටහන මොකද්ද? බොල් ණය ගිනුම හර, ණය ගැති ගිනුම බැර. දැන් ඔයාලට ඒවා මතක නැත්තම් මෙතන ඒක ලියන්න පුති. මෙතන ලියන්න කොටුවක් ඇතුළේ මෙහෙම. කොටුවක් ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට මෙතන ලියන්න බොල් ණය ගිනුම හර, ණය ගැති ගිනුම බැර කියලා. ඒ ලියන ලියන වාරයක් වාරයක් පාසා ඔයාලට මේක මතක හිටින්න. මේක ගණන් 15ක් විතර හදනවා. හදන හැම ගානකම බොල් ණය දිනනවා. එතකොට උගල 15 පහරක් බොල් ණය වලට අදාළ දිත්ත සටහනක් ලියලා. ඉතින් එතකොට කවදාවත් ආයෙ අමතක වෙන්නේ නෑ. රයිට්. එහෙමනම් අපි දැන් බොල් ණය වලට අදාළ දිත්ත සටහන දන්නවා. අපි එහෙනම් ඒ වැඩේ දැන් කරන්න ඕනේ. බොල් ණය ගිනුම හර. අපි කිව්වා බොල් ණය කියන්නේ වියදමක්. අන්න එහෙමනම් දැන් අපිට අලුතෙන් අපි වියදමක් හොයාගත්තා. බොල් ණය කියලා වියදමක් එනවා රුපියල් 1000ක. දැන් අපි හොයාගත්ත රුපියල් 1000ක්. දැන් බලන්න පුති මේ ශේෂ පිරික්සුම ඇතුලේ තව තියෙනවද කියලා. මේක ඇතුලේ තව තියෙන්න පුළුවන්. හොඳේ. දැන් මෙතන මේ අමතර තොරතුරු වල තියෙන පුති අපි හොයාගන්න ඒවා. මේ ශේෂ පිරික්සුම ඇතුලේ තියෙන්නේ අපිට කලින් ඒගොල්ලෝ හොයාගත්තුවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ කට්ටිය හොයාගත්තු දේවල්. ඒතර දැන් අපි හොයාගත්තු දේට අමතරව ව්‍යාපාරේ කට්ටිය හොයාගත්තු බොල් ණයක් තියෙනවද බල. මේක උඩින්නම් මෙහෙම කියෝගෙන ආවම ඔයාලට පෙනෙයි. ව්‍යාපාරේ කට්ටියට නම් බොල් ණය හොයාගන්න හම්බ වෙලා නැහැ. නේද? ශේෂ පිරික්සුම තුල බොල් ණය කියලා එකක් නැහැ. ඒකේ බොල් ණය නැති වුණත් අපි දැන් හොයාගත්ත බොල් ණය 1000ක්. එහෙමනම් අපි හොයාගත්තු බොල් ණය ලාභෝ අලාභ ප්‍රකාශණයට ඇතුළත් කරන්නත් ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කරන්නත් ඕනේ. බොල් ණය වල දිත්ව සටහන මම ආයෙ මතක් කරනවා. බොල් ණය කියන වියදම් ගිනුම හර, ණය ගැති ගිනුම බැර. දැන් බොල් ණය ගිනුම හර කියන්නේ වියදමක්. එහෙමනම් පුතේ අපි අලුතෙන් වියදමක් හොයාගන්නවා රුපියල් 1000ක බොල් ණය කියලා. ඒ වියදම ගිහිල්ලා සටහන් කරන්න ඕනේ දැන්. බොල් ණය කියන්නේ වියදමක්. වියදම් සටහන් කරන්නේ ලාභෝ අලාභ ප්‍රකාශයේ. එහෙනම් අපි එනවා ලාභෝ අලාභ ප්‍රකාශයට. එන්න ඔයාලගේ ලාභෝ අලාභ ප්‍රකාශයට දැන් බොල් ණය කියන වියදම සටහන් කරමු. බොල් ණය කියන වියදම සටහන් කරන්න ඕනේ මේ වියදම් ගොඩේ. මේ තියෙන්නේ වියදම් ටිකනේ. හැබැයි අපි දන්නවා වියදනුත් වර්ග කරලා තියෙන්නේ. දැන් බොල් ණය කියන්නේ මොන වර්ගයේ වියදමක්ද? අන්න බලන්න. දැන් ඒව මතකෙට එන්න ඕනේ. බොල් ණය කියන්නේ විකුණනකොට හෝ බෙදා හරිනකොට දරන වියදමක්. බහණ්ඩ විකිණීම හෝ බෙදා හැරීම හේතුවෙන් දරන වියදමක් තමයි බොල් ණය කියන්නේ. එහෙනම් බොල් ණය කියන වියදම අපි ලියන්න ඕනේ බෙදා හැරීමේ වියදම් යටතේ. එමනම් අපි බොල් ණය කියලා වියදමක් ලිව්වා. ඊට පස්සේ ඒ වියදමේ වටිනාකම පළවෙනි තීරුවේ ලියන්න ඕනේ. රුපියල් 1000යි තිබ්බේ නේද? රුපියල් 1000යි තියෙන්නේ. එහෙමනම් අපි බොල් ණය කියලා රුපියල් 1000ක් සටහන් කරමු. මොන දැන් බොල් ණය වලට අදාළ එක සටහනක් අපි ලිව්වා නේද? බොල් ණය වලට සටහන් දෙකයිනේ. බොල් ණය ගිනුම හර, ණය ගැති ගිනුම බැර. බොල් ණය වියදම ලිව්වා.
දැන් අපි යන් ණය ගැති ගිනුම බැර කරන්න. දැන් මං ආයෙ ඔයගලන්ට ශේෂ පිරික්සුමට අරගෙන යනවා. දැන් බලන්න ශේෂ පිරික්සුමේ ණය ගැති ගිනුම බැර කරන්නලු. ණය ගැති ගිනුම බැර කරනවා කියන්නේ ණය ගැතියුන්ගෙන් අඩු කරන්නලු. මුලින්ම හොයාගන්න පුතේ ශේෂ පිරික්සුමේ ණය ගැතියෝ කීයද? මෙන්න ඉන්නවා ණය ගැතියුන්ගේ ගාන. ණය ගැතියෝ 30000ක් ඉන්නවා. ඒකෙන් 1000ක් අඩු කරන්නලු. දැන් මේ 30000ෙන් 1000ක් අඩු කරන්න. මම මෙතන මේ 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 ටයිප් කරනේ වල ටයිප් වෙන්නේ ටිකක් ලොකුවට. ඔයාලා පොඩියට මෙතනින් ලියාගන්න මේ මේ 30000 ලා ආසන්නෙන්ම ලියාගන්න. 30000ෙන් අඩු කරන්න ඕනේ 1000ක්. දැන් එතකොට උත්තරේ කීයද පුතේ? 29000යි. එහෙනම් දැන් ඔරිජිනල් ණය ගැතියෝන්ගේ වටිනාකම 29000යිනේ. දැන් 30000ක ණය ගැතියෝ නැහැ. ඒකෙන් 1000ක් කපන්න කිව්වනේ.